දැන් එතකොට මේ ආණ්ඩුව මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න ඕන දේවල් කරන්නේ නැතුව මේ ජනතාව ඛේදවාචකයකට පත් වෙලා ඉන්න වෙලාව ජනතාව දුකට පීඩාවට පත් වෙලා ඉන්න වෙලාව ඒ වෙලාවේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න ඇත්තන්ට සැප ගන්න සැප වාහන ගෙන්නන්න දැන් මේ සූදානමක් තියෙනවා දැන් ඒවා ගෙන්නනවලු එක වාහනයක් ලක්ෂ 500ක් නෝ කෝටි 5ක් වෙනවලු මම අහන්නේ දැන් මේ රටේ වෙන වෙන ඊට වෙන ප්‍රශ්න නැද්ද දැන් ඕකද තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ මන්ත්‍රීවරුන්ට කෝටි 5ක වාහනය කියන්නේකද රුපියල් ලක්ෂ 30 40ක වාහනයක මිනිසුන්ට යන්න බැරිද මොකද්ද මේ හැදිලා තියෙන පිස්සු මේ රටේ ජනතාව දුකටපත් වෙලා ඉන්නේ ඒ දුකටපත් වෙලා ඉන්න වෙලාවෙ මිනිස්සු වෙනුවෙන් වැක්සින් එක දෙන්න ඕන දැන් බලන්න දැන් ඇමරිකාවේ දැන් ඇමරිකාව සාමාන්‍ය වෙලා තියෙන්නේ දැන් නිව්යෝක් නගරේ පහුගිය කාලේ 400 500 මරුනේ දවසට මිනිස්සු දැන් එක්කෙනයි දෙන්නයි දවසට මැරෙන්නේ ඒ තැනට ඒ රටවල් පාලනය කරලා තියෙනවා රටේ හැම පුරවැසියෙම ඒ අවශ්‍ය කරන එන්න තල වා දීලා තියෙනවා දැන් ඒ රටවල් සාමාන්‍යකරණය කරගෙන තියෙනවා දැන් අපේ රටේ මොකද වෙලා තියෙන්නේ එහෙම කරගෙන තිබුණා අපේ රට දැන් යුක්‍රේනෙන් ගෙනාවා ඉන්දියාවෙන් ගෙනාවා එහෙම මෙහෙන් ගෙනාවා බෙන්ඩෙක් එකකට ගෙනාවා කියනවා ඒ ගැන ලියවල දැන් මේ කොරෝනා තත්ත්වයේ රටේ ප්‍රචලිත වෙන විදිහට ආණ්ඩුව ක්‍රියාමාර්ග වලට ගියා ආණ්ඩුවේ ඒ නොහික්මුණු හිතුවක්කාරී තීන්දුව తీරන නිසා තමයි මේ කොරෝනා තත්ත්වයේ බරපතල විදිහට මේ රටේ පැතිරෙන්න ගත්තේ දැන් ඊට පස්සේ ඒ පැතිරුණාගෙන් පස්සේ රට වහන්න නැතුව තියාගෙන ඉතින් මේක තව පැතිරෙන්න දීලා තිබුණා එහෙම පැතිරලා මේක උඩුදුවා ගියාගෙන් පස්සේ ඕන දැන් රට වහලා තියෙනවා අස්සයා ගියාගෙන් පස්සේ ස්ථාලේ වැහුවා කියලා අපි අහලා තියෙන කතාවක් ආන්නේ තත්ත්වයට පත් වෙලා තියෙනවා දැන් මේක කොච්චර වැහුවත් දැන් මිනිසු මැරෙන එක දැන් 101ක් ඊයේ මැරිලා තියෙනවා එතකොට මේ විදිහට කතා කරද්දී මේක එන්න එන්න වර්ධනය වෙනවා ජනතාව දුකට පීඩාවට පත් වෙලා ඉන්නවා දරුවන්ට කන්න බොන්න දෙන්න නැතුව මිනිස්සු පීඩාවට පත් වෙලා ඉන්නවා තමන් ගත්ත වාහනේ ඔය ත්‍රිවිල් එකේ හරි බයිසිකල් එකේ හරි ඒකේ ෆිනෑන්ස් එක ගෙවා ගන්න බැරුව ඉන්නෝ මිනිස්සු මේ කන්න බොන්න නැතුව ඉන්නෝ මිනිස්සු බඩුමලේ අහස උඩට ගිහිල්ලා තියෙනවා එහෙම තියෙද්දි ඇමති වරුන්ට සැප ගන්න සැප වාහන ගෙන්න ගන්න දැන් අන්න කැබිනට් පත්‍රිකාවක් දාලා ඒ වෙනුවෙන් කටයුතු කරනවා ඒ නිසා අපේ රටේ ජනතාව නිකම් මේ තව දුරටත් බත් කන හරක් වගේ මේ මේ මිනිසුන් මේ ඡන්දය දීලා මේ බලයට ගෙන ලෙවෙලා මේ මේ තමන්ගේ රීර්මාංශය උරා බොන මේ අපරාධකාරයින් මංකොල්ලකාරයින් මේ බලයට ගෙන එක නවත්ත ගන්න ඕන අපේ රටේ ජනතාව විකල්පයක් පිළිබඳව හිතන්න ඕන අපේ රටේ ජනතාව මේ හැමදාම තමන්ට සෞභාග්‍ය ගෙනලා දෙනවයි කියන විශ්වාසයෙන් යුක්තව හැමදාම මේ කපටින්ට අහු වෙනවා අහුවෙලවිල්ල යතෝ සිංහාසන වල වාඩි කරවන පාර්ලිමේන්තුවට යවනෝ ඒ ගියාගෙන් පස්සේ ජනතාවට කොකා පෙන්නලි වෙලා අන්තිමට කරන්නේ මොකද ඒ මිනිසුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කරගන්න. තමන් ඒ ඇත්තන්ගේ දරුවෝ රටවල් වලට යවලා උගන්වනවා. ඒ ඇත්තන්ට අවශ්‍ය කරන මාලිගා හදා ගන්නවා. ඒ ඇත්තන්ට අවශ්‍ය කරන පහසුකම් ටික ගන්නවා. යාන වාහන ටික ගෙනවා. මේ රටේ ජනතාවගේ සල්ලි රීරි මාංශේ. ඒ රීරි මාංශයෙන් තමයි දැන් ওই වාහන ගෙන්නන්න හදන්නේ. දැන් ওই වාහන ගෙන්නන්න හදන්නේ. දැන් මේ වෙලාවේ දැන් ওই වාහන යන එකද ප්‍රධානම කාරණේ. ඕකද දැන් මේ රටට දැන් මේ වෙලාවේ අත්‍යවශ්‍ය කරන්නේ. දැන් සැප වාහනයක් නැති එකද දැන් තියෙන්නේ මිනිසුන්ට කන්න නැති එක තියෙන ප්‍රධාන ප්‍රශ්නේ බෙහෙත් ටික නැති එක තියෙන ප්‍රධාන ප්‍රශ්නේ දැන් මේ විදිහට මේ රටට යන්න බෑ ඉස්සරහට ඒ නිසා විශේෂයෙන්ම අපේ රටේ ජනතාව කල්පනා කරන්න ඕන තව දුරටත් මේ වගේ මුග්ධයන්ට මේ වගේ මෝඩයන්ට මේ වගේ මහා ඊටමත් අශීලාචාර මිනිස්සු තමගේ නායක බවට පත් කරගෙන මේ දුකට වේදනාවට පත් වෙලා ඉන්න වෙලාවක පුළුවන් මේ විදිහට වියදම් කරලා වාහන ගෙන්න ගන්න මොන මිනිහරද පුළුවන් මේ අපි දන්න අපේ ගම් රටවල අම්මලා තාත්තලා දරුවන්ට කන්න දී ගන්න විදියක් නැතු වෙන්නේ දරුවන්ට අධ්‍යාපනය දී ගන්න විදිය නැතු වෙන්නේ විශාල ප්‍රශ්න කොටක ඉන්නේ බඩු මිල අහස ඉහළට ගිහිල්ලා තියෙන්නේ ඒ කාලේ අපිට මතකයි හාල් කීයද පොල් කීයද කියලා ඇහුවම ඔය ඇමතිවරු මන්ත්‍රීවරු ඔය අගමැතිතුමාම ඇහුව ඔය වේදිකා ගන්න ගිහිල්ලා එහෙම කියපුවත් දැන් ඇවිල්ලා හාල් පොල් අහස උසට මිල ඉහළ යවලා තියෙනවා එහෙම යවලා ජනතාව පැදුරෙන් බිමට ඇදලා දාලා කබලෙන් ලිපට ඇදලා දාලා ජනතාව දුකට පීඩාවට පත් කරලා ජනතාවගේ බෙල්ල උඩ කකුල තියලා බෙල්ල පාගගෙන විරලා අර සැප වාහන ගෙන්නගෙන විරලා ඒ වගේ